මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කොවිඩ් වෙනුවෙන් එනත් කිහිපයක්ම ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ෆයිසර් බයෝටෙක් සහ මොඩර්නා එනතයි. නමුත් තවමත් මෙම එනත් ගර්භණී මවවරුන් වෙනුවෙන් නිර්දේශ වී නැහැ. එනත හානි කර බවට වාර්තා වී නැතත් ගැමිණි මවවරුන් වෙනුවෙන් එනත අනුමත නොකරන අතර ගර්භණී කාන්තාවන් කොවිඩ් වෙනුවෙන් නිරාවරණය වීමේදී වැඩි අවධානමක් තිබෙනවා. එලෙස ආසාදිත වීම නිසා නොමේරු දරුවපත්වලට විශාල බලපෑමක් තිබෙනවා නම් මෙම එන්නත ගැබිනි මවරුන්ට නිර්දේශ නොකරන්නේ ඇයි ෆයිසර් බයෝටෙක් එන්නත එක්සත් ජනපදයේ ආහාර හා සෞඛ්‍ය පරිපාලන නීති රීති අනුගමනය කර ඇති නමුත් ගර්භණී සහ කිරිදෙන මවරුන් සම්බන්ධයෙන් වූ සායනික අත්හදා බැලීම් ඉවත් කර තිබෙනවා සතුන් මත සිදු කරන ඩාට් අධ්‍යයනය අවසන් කිරීමෙන් පසුව ගර්භණී කාන්තාවන් පරීක්ෂණය සඳහා සම්බන්ධ කර ගැනීමට අදහස් කරනවා නොදන්නා සහ නිරාවරණය වීමේ අවදානම ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ගර්භණී කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූත් ෆෙඩන් සඳහන් කරන අන්දමට වසංගතයක් නොවන කාලයේදී එන්නතක් අත්හදා බලන විට ඒ වෙනුවෙන් ගර්භණී කාන්තාවන් මුල් සායනික අත්හදා බැලීම් වෙනුවෙන් සම්බන්ධ කරගන්නේ නැහැ. ජෛව ආචාර ධර්ම විෂයේදී ගර්භණී කාන්තාවන් විස්තර කරන්නේ සංකීර්ණ ජනගහනයක් ලෙසයි. ඒ නිසා මේ දෙදෙනා ගැනම සදාචාරාත්මක සැලකිල්ලක් දැක්වීම අවශ්‍ය වෙනවා. අතීත අත්දැකීම් පාදක කරගත්තා. ජෝන් හොප්කින්ස් බර්මන් විශ්වවිද්‍යාලයේ ජෛව ආචාර ධර්ම පීඨයේ සමාජික කාලේ කූබි පෙන්වා දෙන අන්දමට ඉබෝලා රෝගයේ පැතිර ගිය මුල් කාලයේදී කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ගැබිනි සහ කිරිදෙන මව්වරුන්ටත් එන්නත් ලබා දීම නිර්දේශ වුණේ නැහැ. රාජකීය ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විද්‍යාලයේ පෙන්වා දෙන අන්දමට එන්නත් ලබා දීමේදී ගර්භණීත්වයට හානියක් හෝ ආරක්ෂාවක් ලැබෙන නිසා එන්නත් ලබා දිය යුතුයයි නියමයක් නැහැ. නමුත් යම් ගැබිනි මවක් තමාට කොවිඩ් වෙනුවෙන් ආරක්ෂාව සඳහා එන්නත ලබා දිය යුතු යන ස්ථාවරයේ සිටිනවා නම් ඇය ප්‍රතිකාර ලබන නාරිවේද හෝ වෛද්‍යවරයා සමග සාකච්ඡා කළ යුතුයි. යම් හේකින් මේ ගැබිනි මාතාව නිදන්ගත රෝග තත්ත්වයකින් පෙළුනොත් එයින් දැඩි අවදානමක් ඇතිවිය හැකියි. මව හෝ කලලයට හානියක් සිදු නොවන නිසා ඊශ්‍රායලයේ ඇතුළු රටවල් කොවිඩ් එන්නත ලබා දිය යුතු කාණ්ඩයට ගර්භණී කාන්තාවන්ද ඇතුළත් කර තිබෙනවා. ඉන්දියාව පැහැදිලිවම කියා සිටින්නේ වැඩිදුර අධ්‍යයනයන් සිදුවන තෙක් ගර්භණී මවරුන්ට සහ කිරිදෙන කාන්තාවන්ට කොවිඩ් එන්නත ලබා දීම නිර්දේශ නොකරන ලෙසයි. දත්ත ප්‍රමාණවත් නැහැ. බෙත් ඊශ්‍රායල උපස්ථාන වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රසව හා නාරිවේද විශේෂඥවරියක් වන හාවර්ඩ් සරසවිය උපදේශිකාවක් වන හුමා ෆරිඩ් සඳහන් කරන්නේ ගර්භණී කාන්තාවන්ට කොවිඩ් එන්නත පිළිබඳව සායනික අත්හදා බැලීම් වෙනුවෙන් මාස හෝ වසර ගණනාවක් ගත වෙන්න පුළුවනි. දැනට සායනික අත්හදා බැලීම් වෙනුවෙන් ගැබ්ගත් කාන්තාවන් අතලොස්සක් සිටින අතර ඔවුන්ද ගර්භණී කාලය තුළ නිරීක්ෂණය කරනු ලබනවා. එන්නත ආරක්ෂිතයි. COV2 එන්නත ගර්භණී මවරුන්ට සාර්ථක වුණේ නැහැ. ඊට හේතුව වුණේ එම එන්නත වෙනුවෙන් භාවිතා කරනු ලැබුවේ පැපල පොලියෝ වැනි එන්නත් වෙනුවෙන් භාවිතා කළ අන්දමේ දුර්වල කරන ලද වෛරසයක සජීවී කොටසක් යොදා ගැනීමයි. ඒත් ෆයිසර් සහ මොඩර්නා එන්නත් වෙනුවෙන් යොදාගත්තේ වෛරසයේ ජානකයේ ඉතා කුඩා කොටසක්. ඒ සිරුර තුළ වෛරසයේ කොටසක් නිර්මාණය කරන අතර ඒ ආගන්තුකයෙකු ලෙස හඳුනාගෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් පහර දීම ආරම්භ කරනවා. කාලි ක්‍රූබීගේ අදහසට අනුව වෛරසයේ වැළඳීමේ අවදානමක සිටින එක්සත් ජනපදයේ සෞඛ්‍ය සේවිකාවන් මෙම එන්නත ලබා ගැනීම වඩාත් සුදුසුයි. මේ රෝගියාගේ තීරණයක්. ඒ නිසා අපි අවදානම සහ ප්‍රතිලාභ ගැන සෑම ගර්භණී කාන්තාවක් සමගම සාකච්ඡා කරනවා. එන්නත ලබාගත් නමුත් සමාජ දුරස්ථභාවය දැත් පිරිසිදු කිරීම මුහුණු ආවරණය පැළඳීම තවදුරටත් අනුගමනය කරන්න ඕන. එන්නත ලබාගත් ගර්භණී මවරුන්ගේ අදහස් එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ ප්‍රාථමික සත්කාර වෛද්‍යවරයෙක වන අයිරින් මැතිව් එන්නත ලබා ගන්නා විට ගර්භණී කාන්තාවක්. එන්නත ලබා ගැනීමට පෙර අතුව ඇය ඉදිරියේ ප්‍රශ්න රාශියක් තිබුණා. අයිරින් සෞඛ්‍ය සේවිකාවක නිසා ඇය රෝගීන්ට නිරාවරණය වීමේ අවස්ථාව වැඩි. ඒත් මගේ දරුවාගේ සහ මගේ ආරක්ෂාව ගැනත් හිතන්න වුණා. නව එන්නත න්‍යායාත්මක නමුත් නොදන්නා අවදානම සහ ගර්භණී අවධියේදී COVID-19 වැළඳීමේ සැබෑ අවදානම සලකා බලා ඇය ජනවාරි මාසයේදී මෙම ෆයිසර් බයෝටෙක් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අතර දෙවැනි මාත්‍රාව පෙබරවාරි මාසයේදී ලබා ගැනීමට නියමිතයි. මව්කිරි දෙන කාන්තාවන්ට දරුවන්ට කිරි දෙන මව්වරුන්ට COVID එන්නත ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා නම් ඇය ඒ අවස්ථාව ඉවත දමන්න එපා. වෛද්‍ය හුමා ෆරීඩ් සඳහන් කරන්නේ මවක් එන්නත ලබා ගැනීමෙන් පසුව
වෛරසයට එරෙහිව නිපදවන ඕනෑම ප්‍රතිදේහකයක් ඔවුන්ගේ මව්කිරි තුලට ඇතුළු වී ඒවා දරුවන්ට කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාවක් ලබා දීමට උපකාරී වෙනවා. මේ ගැන වැඩිදුරටත් අදහස් දක්වන ඇය පෙන්වා දෙන්නේ එන්නතේ වාසිභෝමයක් තිබුණත් තවමත් දත්ත නොමැති වීම නිසා මව්වරුන් එන්නත ගැනීමට පසුගාමීත්වයක් දක්වන බවයි. මව්කිරි දෙන මව්වරුන්ට එන්නතෙන් අවදානමක් ගැන තවමත් කිසිදු වාර්තාවක් ලැබී නැහැ. එන්නත ලබාගත් කාන්තාවන් උනත් එන්නත ලබා ගැනීමෙන් පසුව ගැබ් ගැනීමට බිය විය යුතු නැහැ. කොවිඩ් එන්නත පුද්ගලයන්ගේ සරු බවට කිසිදු බලපෑමක් නැහැ. එන්නත සහ සරු බව පිළිබඳව ජීව විද්‍යාත්මකව පිළිගත හැකි යාන්ත්‍රණයක් නොමැති බැව් කාලික රූබී සඳහන් කරනවා. ඒ නිසා අනාගතයේදී කොවිඩ්-19 එන්නත ලබා දීම වෙනුවෙන් සියලු ගර්භණී කාන්තාවන් වඩාත් සවිබල ගැන්වීමට අදහස් කරන බැව් ඔහු වැඩිදුරටත් සඳහන් කරනු ලබනවා.